ආයිබෝන් ක්‍රිකට් වලට ආදරය කරන හැමෝටම ලෙජන්ඩ්ස් T20 තරගාවලිය ගැන මේ වෙනකොට ලංකාවේ බොහෝ දෙනෙක් කතා වෙනවා. ලෙජන්ඩ්ස් තරගාවලියට කලින් ඉඳලම කතා වෙච්ච ලංකාවේ ලෙජන්ඩ් කෙනෙක් එක්කයි අද දවසේදී විදු කතා කරන්න සූදානම් වෙන්නේ. චින්තක ජයසිංහ චින්තක ජයසිංහ ලංකාවේ ක්‍රිකට් අතෑරලා ඔස්ට්‍රේලියාවේ බස් රථ රියදුරෙක් විදිහට සේවය කරනවා කියලා ප්‍රචාරයක් ගියහම මේ කතාව ආරංචි වුණහම ලංකාවේ ප්‍රේක්ෂකයෝ අනේ අපොයි කියලා විශ්වාස වෙන්න පටන් ගත්තා. කොහොම වුණත් මේ කතාවේ ඇත්ත නැත්ත මොකක්ද? මේ කතාවේ වටපිටාව මොකක්ද කියන එක පිළිබඳව අපි චින්තක අයියාගෙන්ම අහලා බලන්නයි සූදානම් වෙන්නේ. ඊට කලින් චින්තක ජයසිංහ කියන්නේ කවුද කියලා අපි මතක් කරගමු. චින්තක ජයසිංහ කියන්නේ පන්නිපිටියේ ධර්මපාලෙන් බිහිවෙච්ච තුන්නිරියව් ක්‍රීඩකයෙක්. පළමු පෙළ පිටියේදී ඔහු BRC, NCC, හලාවත මේරියන් සහ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජ නියෝජනය කළා. පළමු පෙළ පිටියේ ලකුණු 8500ක් සහ කඩුලු 200 සීමා දෙකම පසු කරපු උඩපන්දු 165කට වැඩියෙන් රැකගත් දක්ෂ තුන්නිරියව් ක්‍රීඩකයෙක් ඔහු. විසවිස ජාතික කණ්ඩායම නියෝජනය කරමින් ඔහු තරඟ පහකට ක්‍රීඩා කළා. මේ තරම් දක්ෂතා අතර හිටපු ඔබ ඇයි ඔස්ට්‍රේලියාවට යන්න තීරණය කළේ? 2011 අවුරුද්දේ මාව කිසිම හේතුවක් නැතුව කණ්ඩායමෙන් ඉවත් කළා. ඇත්තටම ඒ වෙනකොට හිටපු සභාපතිතුමාගෙන් ඒකට හේතුව විමසුවත් මට අද වනතුරු කිසිම පිළිතුරක් ලැබුණේ නැහැ. ඒ නිසා මම තීරණය කරා මගේ හැකියාවෙන් වැඩක් ගන්න ඔස්ට්‍රේලියාවේ ලීග් ක්‍රිකට් තරඟවලට සහභාගි වෙන්න යනවා කියලා. දැන් ඔස්ට්‍රේලියාවේ බස් රථ රියදුරෙක් කියලා කියපුවාම ලංකාවේ බොහෝ දෙනෙක් අනේ අපොයි අපේ ක්‍රිකට් වලට ගිය කලක් කියලා කියනවා. හැබැයි මෙහෙම චිත්‍රයක් අපිට මැවෙන්නේ ලංකාවේ වෘත්තීයකට දීලා තියෙන වෘත්තීය ස්වභාවයේ වෘත්තීය සුදුසුකම් පිළිබඳව තැකීමක් නොකරන නිසා සහ සමහර වෘත්තීන් ලංකාව ඇතුලේ පහත් කරලා සලකන නිසා. මොකද ලංකාවේ බස් රථ රියදුරෙක් කියපුවාම අපිට එකපාරට මැවෙන්නේ බුලත් විටක් කාගෙන දුර්වර්ණ වෙච්ච කමිසයක් ඇඳ මාර්ග නීති නොතකමින් යන පුද්ගලයෙක් පිළිබඳව තමයි අපේ අපිට මැවිලා තියෙන චිත්‍රය. හැබැයි මේක වෘතීය ස්වභාවයට ආවහම විදේශ රටකදී මේක වෙනස් වෙනවා. ඉතින් මම කැමති චින්තක අයියාගෙන් අහන්න ඔස්ට්‍රේලියාවේ බස් රථ රියදුරකගේ තියෙන වෘතීය ස්වභාවය මොනවද, ඔවුන්ට තියෙන වෘතීය වගකීම් මොනවද, වෘතීය සුදුසුකම් මොනවද සහ ඔබ කැමති නම් වැටුප පිළිබඳවත් අපි කතා කරමු. ඇත්තටම බස් රථ රියදුරෙක් කියන්නේ ඔස්ට්‍රේලියාවේ හොඳ පිළිගැනීමක් තියෙන, ඒ වගේම හොඳ මාසික වැටුපක් තියෙන රැකියාවක්. මේ රැකියාව හරිම වගකීමෙන්, ඒ වගේම හොඳ කල්පනාවෙන් කරන්න ඕන රැකියාවක්. ඔස්ට්‍රේලියාවේ බස් රථ රියදුරෙක් වෙන්න ගොඩක් සුදුසුකම් තියෙන්න ඕන. ඒ අතරින් සැහැල්ලු වාහන රියදුරු බලපත්‍රය අවුරුදු 3ක් පරණ වුණාම තමයි බර වාහන රියදුරු බලපත්‍රයට ආයදුම් කරන්න පුළුවන්. බර වාහන රියදුරු පත්‍රයක් තවත් අවුරුදු 3ක් පරණ වුණාම තමයි බස් රථ රියදුරෙක් වෙන්න පුළුවන් වෙන්නේ. සියලුම මාර්ග නීති දැනගෙන තියෙන්න ඕන. විශේෂම හේතුව තමයි රැකියාවට අයදුම් කරන්න කලින් අවසාන වසර 3 ඇතුළත කිසිම මාර්ග නීති කඩකිරීමකට අදාළ වරදකට අසු වෙලා තියෙන්න බෑ. වැටුප ගැන කතා කරොත් නම් කියන්න තියෙන්නේ මම ලබන මාසික වැටුපෙන් පවුලයාත් එක්ක ඉතාමත් හොඳින් ජීවත් වෙනවා කියන එක තමයි. ඔබ ඔස්ට්‍රේලියාවට ගියා කියලා ක්‍රිකට් ක්‍රීඩාව අතහැරලා නැහැ. ඔබ ඔස්ට්‍රේලියාවේදීත් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වෙනවා. අපි මේ ගැනත් කතා කරමු. ඔව්, මම ඔස්ට්‍රේලියාවේ හිටපු වසර 9ම ක්‍රීඩා කළා. අවසාන වසර 3ේදීම මම තමයි එම ලීග් එකේ හොඳම ක්‍රීඩකයා සම්මානය ලබා ගත්තේ. ඒ නිසා තමයි මට ලෙජන්ඩ්ස්ලා එක්ක කණ්ඩායමට එකතු වීමට වාසනාව ලැබුණේ කියලයි මම හිතන්නේ. ක්‍රීඩකයෙක් විදිහට ඔස්ට්‍රේලියාවේ ජීවිතේද හොඳ, ලංකාවේ ජීවිතේද? ඇත්තම කියනවා නම් මගේ රට වෙනුවෙන් ක්‍රීඩා කරන්න ලැබුණා නම් තවදුරටත් මම වෙන රටකට යන්නේ නැහැ. නමුත් මම ආද ගොඩක් සතුටු වෙනවා එදා ගත්ත තීරණයට. සතුටින් ක්‍රිකට් උද්ඝානවා, ඒ වගේම සතුටින් ජීවත් වෙනවා. ඔබ පාසල් ක්‍රිකට් කණ්ඩායමේ නායකයා. 94-95 සීසන් එකේ ඉඳන් 97 සීසන් එක දක්වා සීසන් 3ේදීම ඔබ පාසල් තරඟ වාරවලදී ලකුණු 10 බැගින් රැස් කරන්න සමත් වුණා. ඒ කාලේ අද කාලේ තරම් පාසල් ක්‍රිකට් තරඟ තිබුණේ නැහැ. ඉතින් මේ සීසන් එකක ලකුණු 1000ක් ගහනවා කියන්නේ ඒ කාලේ ඉතාමත්ම සුවිශේෂී දක්ෂතාවයක්. ඉතින් අපි ඔබේ පාසල් ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳවත් කතා කරමු. ඔව්, මම 19-15 කණ්ඩායමට අවුරුදු 7ක් නියෝජනය කළා. ඒ වගේම අවසාන අවුරුදු 3ේදී පිටපිටම ලකුණු 16 සීමාව පවා පසු කළා. 97 වසරේ හොඳම පාසල් ක්‍රිකට් ක්‍රීඩයට හිමි සම්මානයත්, හොඳම පිතිකරුවත්
හොඳම තුන්ිරියව ක්‍රීඩකයාට හිමි සම්මානයක් දිනාගත්තා. පළමු පෙළ පිටියේ ඔබ කැපී පෙනෙන චරිතයක් බවට පත් වුණා. වේගවත්ම ශතකය, සීසන් දෙකකම වැඩිම 6 පහර වාර්තාව, ඒ වගේම 2008 2009 තරඟ වාරයේ තරඟාවලියේ වීරයා වාර්තාව, මේ වගේ තවත් සුවිශේෂී වාර්තාවන් රැසක් ඔබේ නමට ලියුණා. මේ පළමු පෙළ තරඟ ඉතිහාසය පිළිබඳව ඔබේ පළමු පෙළ තරඟ අත්දැකීම් පිළිබඳව අපි කතා කළොත්, මගේ අවසාන අවුරුදු පහ ක්‍රීඩා කළේ බ්‍රූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයේ. එෙහිදි මගේ නායකත්වය යටතේ 2010 තරඟාවලියත් ජය ගන්න පුළුවන් වුණා. මට ගොඩක් සතුටුයි මගේ යටතේ ක්‍රීඩා කළ සනත් අයියත්, දිල්ෂානුත්, ඒ වගේම චාමර සිල්ලත් මේ වන විටත් මා සමග ක්‍රීඩා කරන එක ගැන. ඔබ මේ විදිහේ දක්ෂතා දැක්වීමත් එක්ක ඔබට ජාතික කණ්ඩායමේ දොර විවර වෙනවා. T20 තරඟ පහකට ඔබ ක්‍රීඩා කරනවා. දැන් අපි කියනවා ජාතික කණ්ඩායමට එන්න ලේසි, රැඳෙන්න තමයි අමාරු කියලා. ඔබ දක්ෂ ක්‍රීඩකෙක්, තුන්ිරියව ක්‍රීඩකෙක් වෙලත් ඇයි ඔබට ජාතික කණ්ඩායමේ රැඳෙන්න බැරි වුණේ? ඇත්තටම මට ලැබුණේ තරඟ පහයි. ඒකෙනුත් හරියටම බැට් කරන්න ලැබුණේ තරඟ එක තරඟයයි. එම තරඟේ මම හොඳින් සෙල්ලම් කළා. ඉන්පසු මාව කණ්ඩායමෙන් කිසිම හේතුවක් නැතුව ඉවත් කළා. අදටත් අපේ කණ්ඩායමට බලපාලා තියෙන්නේ එදා තිබුණ දුර්වල පාලනයම කියලා තමයි මට හිතෙන්නේ. ලංකාවේ සමාජ මාධ්‍යවල ක්‍රිකට් ඔස්තාර්ලා ඉන්නවා. මම මේ කියන්නේ ක්‍රිකට් ලෝලීන් පිළිබඳව නෙවෙයි, හවසට ප්‍රවෘත්ති වලින් මැච් එක බලලා ක්‍රිකට් ගැන මහලකු දැනුමක් තියෙන වගේ විවිධ ක්‍රීඩකයන්ට අපහාස කරන, නිරන්තරයෙන්ම ක්‍රීඩකයන්ව පහළට දාලා කතා කරන පිරිස් අපිට අපේ සමාජ මාධ්‍ය ඇතුලේ දකින්න ලැබෙනවා. ඒ අතර නියම ක්‍රීඩා ලෝලීන් මේ ක්‍රීඩාවේ ස්වභාවය හඳුනාගෙන ඔවුන් මේ තරඟ නරඹනවා. ඉතින් ඔවුන් ප්‍රවෘත්ති වලින් ක්‍රීඩාව බලන අයට වඩා බොහෝ දේවල් දන්නවා. ඔස්ට්‍රේලියාවේ රසිකයන්ගේ තත්ත්වය කොහොමද? ඔස්ට්‍රේලියාවේදී ක්‍රීඩකයන්ට ලැබෙන ප්‍රතිචාර මොන වගේද? ලංකාවට වඩා මේ තත්ත්වය වෙනස්ද නැත්නම් ඒ වගේමද? ඇත්තටම ලංකාවයි ඔස්ට්‍රේලියාවයි ගත්තොත් මම දකින දේ තමයි ලංකාවේ ක්‍රීඩකයන් ෆේල් වෙද්දී තව තවත් කණ්ඩායමේ තියාගෙන ඒ ක්‍රීඩකයන්ගේ තිබෙන සියලුම හැකියාවන් නැත්තටම නැති කරන එක. තව දෙයක්, ක්‍රීඩකයන්ව අන්තර්ජාලය තුලින් නැති කරලා දාන්න අපේ රටේ අය හරි දක්ෂයි. ඉතින් මේ දේවල් මම ඕස්ට්‍රේලියාවේ දකින්නේ නැහැ. ක්‍රීඩකයෙක් ෆේල් වෙනකොට ක්ලබ් මැච් වල ලකුණු අතරට ආවට පස්සේ නැවතත් කණ්ඩායමට ගන්නවා. එහෙම නැතුව ඒ ක්‍රීඩකයන්ට ජීවිතේ එපා වෙනකල් අන්තර්ජාලය තුලින් ඔවුන්ගේ හැකියාවන් වලට අපහාස කරන්නේ නැහැ. දැන් බොහෝ දෙනෙක් කියනවා ලංකාවේ ක්‍රිකට් පල්ලෙහාටම වැටලා අපිට ආපහු හිටපු තැනට යන්න සෑහෙන කාලයක් ගත වෙයි කියලා. ඔබ පිටරටක ඉඳලා ලංකාවේ ක්‍රිකට් දිහා බලන කෙනෙක් විදිහට කොහොමද අද රටේ ක්‍රිකට් වල තත්ත්වය දකින්නේ? රටේ ක්‍රිකට් නම් පහළ මට්ටමක තියෙන්නේ. ඔය ඉන්න ක්‍රීඩකයෝ ටිකෙන්ම අපිට ඉතාමත් ඉක්මනින් උඩට එන්න පුළුවන් වෙනවා නම් සම්පූර්ණයෙන්ම හොඳ පාලනයක් තිබිය යුතුමයි. මම පෞද්ගලිකව දකින පැත්තේ ඒකයි. ලෙජන්ඩ්ස් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම ඉතාමත්ම ඉහළ දක්ෂතා දැක්වුවා. ඉතින් මේ තරගාවලියේ ක්‍රීඩකයෝ ක්‍රීඩා කරන ආකාරය දිහා බැලුවහම ක්‍රීඩාලෝලින් බොහෝ දෙනෙක් කියනවා මේ ක්‍රීඩකයන්ව ආයේ නැෂනල් ටීම් එකට දාන්න ඕනේ කියලා. මේක කොහොමද ඔබ දැන් විශ්‍රාම ගත්ත ක්‍රීඩකයෙක් විදිහට ඔබ කොහොමද මේක දකින්නේ? මේක ප්‍රායෝගිකයිද? නැහැ. අපි එහෙම හිතන එක වැරදි කියලායි මම දකින්නේ. මෙතන ඉන්න ක්‍රීඩකයන් හොඳින් ක්‍රීඩා කරා කියලා අනිත් කණ්ඩායම් එක්ක සෙල්ලම් කරන්න අමාරුයි. එහෙම කියන්නේ අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව තම ජීවිතයෙන් කොටසක් කරගත්තු ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන නරඹන්නන් කොටසක් තමයි. ලෙජන්ඩ්ස් තරඟ බිමේ සහ වර්තමාන අන්තර්ජාතික තරඟ බිමේ ඔබ දකින වෙනස මොකක්ද? මෙතන ඉන්න ලෙජන්ඩ්ස්ලා වැඩි දෙනෙක්ම තරඟ 200කට වඩා අධික ප්‍රමාණයක් සෙල්ලම් කරපු අය. ඉතින් ඒ අය එයාලගේ එක්ස්පීරියන්ස් වලින් උපරිම ප්‍රයෝජනය ගන්නවා. අනිත් අයට ඒ අතරට එන්න හොඳින් දක්ෂතා අතරට ඇවිත් දීර්ඝ කාලයක් සෙල්ලම් කරන්න වෙනවා කියන එක තමයි මට හිතෙන්නේ. චින්තක ජයසිංහ ලෙජන්ඩ් තරඟබිමේ ඉන්න අතරතුරේදී තමයි විදු එක්ක මේ සංවාදයට එකතු වුණේ. ඉතින් චින්තකයි බොහොම ස්තුතියි ඔයාගේ වටිනා කාලය වේලාව අපේ රටේ ක්‍රිකට් රසිකයන් ක්‍රිකට් ලෝලීන් වෙනුවෙන් වෙන් කළාට. ඉතින් ඔයාගේ ඉදිරි සැලසුම් සියල්ලම සාර්ථක වෙන්න කියලා අපි ක්‍රික්විදු යුටියුබ් නාලිකාවෙන් අපේ රටේ සමස්ත ක්‍රිකට් ලෝලීන් එක්ක ඔබට සුභපැතුම් එකතු කරනවා. ඉතින් මේ වගේ ක්‍රිකට් පිළිබඳව ක්‍රිකට් වලින් කතා කරන්න ක්‍රික්විදු යුටියුබ් channel එක subscribe කරන්න, ඒ වගේම bell icon එක tap කරන්න. එතකොට විදු වීඩියෝ එකක් upload කරපු සැනින් ඔයාලට දැනගන්න හැකියාවක් තියෙනවා. එහෙමනම් අදට ගිහිල්ලා එන්න. ජය වේවා හැමෝටම.